මෙන්න දැන් ලැබුණෝ තවත් උණුසුම් පුවතක්. මෙරට දෙවන කොරෝනා රැල්ලෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 50,000 සීමාවට ආසන්න වී තිබෙනවා. ඉන් 36,572ක් වාර්තා විය ඒ බස්නාහිර පළාතින් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තා වන ආසාදිත සංඛ්‍යාව 21,141ක් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරේ. මේ අතර ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 763 දෙනාගෙන් වැඩිම සංඛ්‍යාවක් යලිත් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එනම් ආසාදිතයන් 241 දෙනෙකු ලෙසයි. ගම්පා දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 210 දෙනෙකුත් මාතර දිස්ත්‍රික්කයෙන් 41 දෙනෙකුත් ගාල්ල දිස්ත්‍රික්කයෙන් 29 දෙනෙකු වවුනියාව දිස්ත්‍රික්කයෙන් 28 දෙනෙකු සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් 20 දෙනෙකු වශයෙන් ඊයේ ආසාදිතයන් වාර්තා වී තිබෙනවා. අලුත්ගම පොලිසියේ නිලධාරීන් 5 දෙනෙකුටද කොරෝනා වෛරසයේ ආසාදිනී වී ඇති බවට වාර්තා වුණා. අධිකරණ කටයුතු සඳහා සහභාගී වන පොලිස් නිලධාරීන් පිරිසක් මෙලෙස ඊයේ සහ පෙරේදා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් පිරිසකට කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතයි ශ්‍රී දළදා මාලිගාව නිවේදනය කළා. විශේෂ දැනුම් දීමක් කරමින් දළදා මාලිගාව සඳහන් කළේ එම පොලිස් ස්ථානයට ඇත් සියලු නිලධාරීන් මේ වන විට නිරෝධානයට යොමු කර පොලිස් ස්ථානයේ රාජකාරී ආවරණය සඳහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනුයුක්ත කර ඇති බවයි. එමෙන්ම දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිම සමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී නොමැති අතර දෛනික තේවාවන් සහ පුද පූජා වත්පිළිවෙත් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි චාරිත්‍රානුකූලව සිදු කෙරෙන බවද දළදා මාලිගාව නිවේදනය කළා. මාලිගාවට පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා ක්‍රියාත්මක වැඩපිළිවෙළද අඛණ්ඩව සිදු කරන බව එහි දැක්වෙනවා. එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ කිහිපයකින් කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබෙනවා. මොනරාගල කොළඹ අධිවේගී මාර්ගයේ ඊයේ ධාවනය වූ තනමාලිවල ඩිපෝවේ බස් රථයක රිය සහායකයාට කොරෝනා ආසාදිත ලෙස හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම අංගොඩ ඩිපෝවෙන්ද ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් 19 දෙනෙකු නිරෝධානය කිරීමට පියවරගෙන තිබෙනවා. කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමග නවතා දැමුණු දුර ගමන් දුම්රිය සේවා මාස 3කට පසු අද ආරම්භ කෙරුණා. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ උතුරු මාර්ගයේ මඩකලපු මාර්ගයේ සහ මූදුබඩ මාර්ගයේ නවතා දැමුණු දුර ගමන් වාර 14ක් ආරම්භ වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පිට පළාත්වල සිට ධාවනය වන අනිකුත් දුර ගමන් දුම්රිය සේවාද නියමිත වේලාවන්ට ක්‍රියාත්මක වූ අතර බදුල්ල සිට කොළඹ බලා පෙරවරු 8:30ට පොඩිමැණිකේ සිග්‍රගාමි දුම්රිය ගමන් ආරම්භ කරනු ලැබුවා. මේ අතර කොරෝනා ආසාදිතයන් වාර්තා වීමත් සමග සංචරණ සීමා පනවා තිබූ වවුනියා ප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක් අද යළි විවෘත කෙරුණා. වවුනියාව නගරයේ බසාර් වීදිය, ධර්මලිංගම් වීදිය, මාකට් වීදිය, කන්දසාමි කෝවිල් වීදිය, මිල් වීදිය හැර සසු මාර්ග අද යළි විවෘත කෙරෙන බවයි පොලිසිය සඳහන් කළේ. එමෙන්ම ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ වවුනියාව පට්ටණචුර් ගම්මානයේද යළි විවෘත කෙරෙන අතර එහි නිවාසී කිහිපයක් පමණක් තවදුරටත් නිරෝධානයට යොමු කර තිබෙනවා. මෙම තත්ත්වය හමු වේ වසා දැමුණු වවුනියාවේ පාසල්ද අද යළි විවෘත කෙරුණේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින්. නිරෝධාන නීති කඩ කරමින් මැදිරිගිරිය ප්‍රදේශයේ පැවැත් වූ සාදයක් වටලා 54 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. එලෙස අත්අඩංගුවටගත් පිරිස අතර තරුණියන් 39 දෙනෙකු සහ තරුණියන් 13 දෙනෙකු මෙන්ම සාදය පැවැත් වූ හෝටල හිමිකරු මෙන්ම කළමනාකරුද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. කැලණිය රජ මහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහැර මේ මාසේ 27 වනදා රාත්‍රියේ මහජන සහභාගිත්වයෙන් තොරව උඩමළුව පරිශ්‍රයේ පමණක් පැවැත්වීමට උපදෙස් ලබා දී ඇති බව කැලණිය පොලිසිය සඳහන් කළා. මේ අතර ලන්ඩන් නුවර කොරෝනා රෝහලක සේවය කළ ලාංකික වෛද්‍යවරයෙකු ඊයේ වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ නාතණ්ඩිය වැලිපැන්න ගහ මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 වැනි අයෙක්. ඔහුගේ දේහ පිළිබඳ අවසන් කටයුතු එරට දී සිදු කරන බවයි ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.
අද උදෑසන 8:30 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයන් 183 දෙනෙකු ගුවන් යාන 6කින් දිවයිනට පැමිණ තිබෙනවා. එලෙස කටුනායකින් මෙරටට පැමිණි පිරිස අතර සෞදි අරාබියේ සිට 75 දෙනෙකු, සිංගප්පූරුවේ සිට 68 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට 28 දෙනෙකුද සිටින බවයි ගුවන්තොටුපළ මාධ්‍ය වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම අදාළ කාල සීමාව තුළ ශ්‍රී ලාංකිකයන් 627 දෙනෙකු ගුවන් යානා 8කින් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. මෙවැනි උණුසුම් පුවත් එසනින් දැනගැනීමට අපගේ වගතුග YouTube channel එක subscribe කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.